මේ ජනවාරි 9 වෙනිදා දින 100න් අලුත් රටක් තේමාව යටතේ මේ රටේ පාලන වගකීම් බාරගත්තු මේ ආණ්ඩුව 11 වෙනිදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහා සමුළුවෙන් පස්සේ 12 වෙනිදා ඉන්න ආරම්භ වෙන දිනේ ඉඳලා අගෝස්තු මාසයේ දින 100කින් මේ ආණ්ඩුව ගෙදර යවන වැඩපිළිවෙල ආරම්භ කරනවා. ඔබට අවශ්‍ය නම් 12 වෙනිදායින් පස්සේ අගෝස්තු මාසයේ වාර්තා කරන්න පුළුවන්. ඇත්තටම දින 100න් අලුත් රටක් කියලා ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ඊයේ වෙනකොට ඒ පෝලිමට එකතු වුණා. මේ පහුගිය සතියේ ඊයේ දැතුළු සතියේ වෙනකට එකතු වුණා. ඒකට වන්නියලැත්තොත් රාජ සේනාධන මැතිතුමත් ඌරු වර්ගයේ වන්නියලැත්තෝ අපේ ආදිවාසී නායකයත් මේ ජනාධිපතිතුමනේ සම්බන්ධයෙන් තමන්ගේ රුචිය මතය ඉදිරිපත් කළ තිබ්බා. මේක දැන් දිග පෝලිමක්. මීළඟ ජනාධිපතිවරයා නිසකෙම්ම ලෝක බලවතුන් ඉදිරිපිට ධන නොනමන නායකෙක් විය යුතුයි. ලෝක බලවතුන් ඉදිරිපිට ධන නොනමන නායකෙක් විය යුතුයි. මීළඟ ජනාධිපතිවරයා අන්තවාදයට ත්‍රස්තවාදයට එරෙහිව කොණ්ඩේසි විරහිතව සටන් කරන්න පුළුවන්. චකිතයකින් තොරව සටන් කරන්න පුළුවන්. බියගුල්ලකු නොවන ජනාධිපතිවරයෙක්. ඒ වගේම මීළඟ ජනාධිපතිවරයා කාන්තාවන්ට දරුවන්ට ආදරය කරන සංස්කෘතික මිනිසෙක් විය යුතුයි. ඒ වගේම මිළඟ ජනාධිපතිවරයා 21 වෙනි ශතවර්ෂයට ඔබින උචිත ඇවසි දනුමින් ඒ නූතන දැක්ම සහිත නායකයෙකු විය යුතුයි. ඒ වගේම මිළඟ ජනාධිපතිවරයා සිංහල, දමිළ, මුස්ලිම්, බොදු, කිතුනු, ඉස්ලාම්, හින්දු මේ සියලුම ජන වර්ගික කණ්ඩායම් වලට මේක මගේ රට කියලා ආඩම්බරෙන් කියන්න පුළුවන් රටක් හදන නායකයෙකු විය යුතුයි. මිළඟ ජනාධිපති වරයා එහෙම නැතුව ඇස් ගිලිලා තිබීම, මූණේ මහන්සි පාට, නිින්ද නොයෑම රාජ්‍ය නායකෙක්ට ගැළපෙන ලක්ෂණ නෙමෙයි. නිින්ද යන්නේ නැති ඇස් ගිලිච්ච මූණේ මහන්සි පාට කවුරු හරි ඉන්නව නම් කරුණා කළා කොළඹ පිටකොටුවේ 4 වෙනි හරස් වීදියේ තියෙන නාටාමිලාගේ සංගමය. එහෙම කෙනෙක් ඉන්නව නම් අන්නේ නාටාමිලාට දැනුම් දෙන්න. ආණ්ඩුවේ දුර්වලකම, ආණ්ඩුවේ නොහැකියාව පිළිබඳ විවිධ කාරණා ඉදිරියට ඇවිල්ලා තියෙනවා. මේ රට තිබ්බ තැන තමුන්නාසලා දන්නවා. 94 සමන් 2015 ජනවාරි මාසේ වෙනකට දෙසැම්බර් මාසේ 2014 වෙනකට මේ රට ලෝකයේ නූතනත්වය පිළිබඳ කතා කරපු රටක්. ලංකා පුරා අධිවේගී මාර්ග පද්ධතියක් පිළිබඳ රටේ සාකච්ඡාව තිබුණේ. නූතන අධිවේගී මාර්ග පද්ධතියක් පිළිබඳ රටේ සාකච්ඡාව තිබ්බේ 2014 දෙසැම්බර් වෙනකොට. ඒ සාකච්ඡාව අද 2019 ජූනි මාසේ වෙනකොට පැලෝපීය නාලය දක්වා පටු වෙලා තියෙනවා. අධිවේගී මාර්ග ගැන කතා කරපු ජාතියක් අවුරුදු 4කට පස්සේ පැලෝපීය නාල ගැන කතා කරන්න පටන් අරන් තියෙනවා. කොච්චර අපි අවුරුදු 4මාරකට පස්සේ ගෝත්‍රිකත්වයට අපි ගෙනිහිලා තියෙනවද? මේ ඇයි උනේ කියන කාරණයට විවිධ මත තියෙනවා. ඊ අතිගරු ජනාධිපතිතුමා කියන දැක්ක අපි 19 වෙනි සංශෝධනයේ මේකට වග කියන්න ඕනි කියලා. ඉඩසෙල් එතුමා මට මතකයි කිව්වා දින 100 වැඩ පිළිවෙල ගැන මම මොකක්වත් දන්නේ නැහැ කියලා. අගමැතිතුමක් මේ මගේ ප්‍රකාශ කරනවා. කැබිනට් මණ්ඩලයේ එකිනෙකට පරස්පර ප්‍රකාශ කරනවා. අද මෙරට ජනතාව කැබිනට් මණ්ඩලයේ කිසි කෙනෙක් කියන දේවල් පිළිගන්නේ නැහැ. කැබිනට් මණ්ඩලයේ සමාජිකයෝ කියන ඒවාට වැඩිය අර විහාර මහා දේවි පිටෙනට හැන්දෑවේට එකතු වෙන පෝනියන් පිළිබඳ මෙරටේ මිනිස්සු විශ්වාස කරනවා. කැබිනට් ඇමතුරුන්ට වැඩිය පෝනියන් ගැන විශ්වාස කරනවා. ඒතරම් පහළ බැහැලා තියෙන අගය